ආදී සමග නැවතත් අපි මුණ ගැහෙනවා. අද වෙසක් මාසේ 13 වෙනිදා. ඒ වගේම ජීවන ජල ධාරාවේ 133 වෙනි ජල බිඳුව තමයි අද අපේ ජල තටාකයට වැටෙන්නේ. ඔබට මතක නම් අපි කතා කරමින් ඉන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වලාකුලකින් නැගලා ගියා නැවත වලාකුලෙන් එනවා. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම අපි දැක්කා ඉතාමත්ම උත්කර්ෂවත් අන්දමින් තමයි සිද්ධ වෙන්න යන්නේ. මේ පොළවේ කිසිම රජෙකුට නොතිබුණා වූ විශාල පිරිසක් සහ උත්සව ශ්‍රීයෙන් තමයි උන්වහන්සේ බහින්ට යන්නේ වලාකුලකින්. අපි දැක්කා උත්තම දේව දූතයා එනවා, සියලුම දේව දූත හමුදාවක් එනවා, සමූහයක් එනවා, ඒත් එක්කම සියලුම තූර්ය වාදන ඇතුව මහත් පෙරහැරකින් උන්වහන්සේ වලාකුලෙන් බහින්ට යනවා. ඉතින් මේ ලෝකේ එදා මෙදා තුර කවදාකවත් නොවු විරු ආශ්චර්යමත් සිදුවීමක් තමයි මේක. අපි ඊයේ කතා වුණා නේද? හරිම ආසයි මේක දකින්න. මොකද කවදාකවත් නොදකපු දෙයක්, කවදාවත් දකින්න නොලැබෙන දෙයක්. ඉතින් කී දෙනෙක් මේක ආසද දකින්න? මම කිව්ව මම නම් හරි ආසයි මේක දකින්න. හැබැයි අපිට ප්‍රශ්නයක් තිබුණා, ඇත්තටම කවුද මේක දකින්න යන්නේ? ඒ ගැන තමයි අපි අද කතා කරමු කියලා ඊයේ දවසේ සමුගන්න වෙලාවේදී අපි තීරණය කළේ. දැන් බලමු ඇත්තටම කවුද මේ කියන්න බැරි තරම් මේ විශ්මයජනක දර්ශනය කවුද දකින්න යන්නේ? අපි බලමු දේව වචනේම. යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයෙක් වන යොහන්තුමාට මේ සියලුම දේවල් පෙන්නනවා. නිකන් කියලා දෙනවා, කතන්දරයක් නෙවෙයි. අර ඔබට මතකයි මෝසෙස්තුමාට කොහොමද ලෝකෙම ඇවිල්ලා පෙන්වුවේ උන්වහන්සේ සීනයි කඳුමත්තදී. ඒ වගේම මේ ඉදිරියේ සිද්ධ වෙන්න යන සියලු දේවල් යොහන්තුමාව අර පුංචි දූපතක පැත්මොස් කියන දූපතේ තනි කරගෙන මේ සියල්ල උන්වහන්සේ පෙන්නනවා. තමන්ගේ ඇස් ඉදිරිපිට මේ සියල්ල සිද්ධ වෙනවා. ඕක කොහොමද වෙන්නේ කියන එක එතුමා දකිනවා. ඒ දකින ආකාරය යොහන්තුමා ලේඛනගත කරනවා. අපි අද කියවලා බලමු කොහොමද මේ පැමිණීම යොහන්තුමා විස්තර කරන්නේ, කවුද මේක දකින්නේ කියන එක. එන ආකාරය දැන් අපි දන්නවා. කවුද මේක දකින්නේ කියලා බලමු. අපි යම් එළිදරව් පොතට. එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ අපි කියවමු 7 වෙනි පදය. එකේ කොටස් දෙකක් තියෙනවා, අපි එක කොටසක් කියවමු අද. බලව උන්වහන්සේ වලාකුල් වලින් එනසේක. සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය. වාව්. සියලු ඇස් උන්වහන්සේව දකිනවා කියලා කියනවා. දැන් සියලු ඇස් කිව්වම කවුද අයිති වෙන්නේ? ඔබයි මමයි. ඔව්, අනිවාර්යෙන් ඔබත් මමත් අයිති මේකට. එතකොට අපි ජීවතුන් අතර හිටියොත්, අපි මැරිලා හිටියොත් මොකද වෙන්නේ? සියලු ඇස් දකින්න ඔය කියලා කියනකොට එදා මෙදා තුර, ඒ කියන්නේ පළවෙනි මනුෂ්‍යයා ආදම්, ඔහුගේ භාර්යාව ඒව, ආදම් සහ ඒවගේ සිට මේ සිදුවීම සිද්ධ වෙන මොහොත දක්වා ජීවත් වුණා වූ, ජීවත් වෙන්නා වූ සියලු ඇස් මේ සිදුවීම දකිනවා. ඒකයි මෙතන කියන්නේ උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්න ඕය. දැන් උන්වහන්සේට ඇනපු අය අද වෙනකොට ජීවතුන් අතර නැහැනේ. ඒක අවුරුදු 2000කට කලින්නේ සිද්ධ වුනේ. එතකොට ඒ උන්වහන්සේට ඇනපු අය පවා මේක දකිනවා. ඒ කියන්නේ ඒකෙන් අපිට විස්තර වෙන්නේ මොකද්ද? මළ ගියා වූ අය මේ වෙනකොට මිය ගිහින් ඉන්න හැම කෙනාමත් මේ සිද්ධිය දකිනවා. ආදම් සහ ඒව ඇතුළු එදා මෙදා තුර සියලුම මිනිස්යන් මේක දකිනවා. මිය ගියාට ප්‍රශ්නයක් නැහැ. මොහොතේදී උන්වහන්සේ මේගොල්ලන්ව අවදි කරවනවා මේ ආශ්චර්යමත් සිදුවීම දකින පිණිස. සියලු ඇස් උන්වහන්සේව දකින්න ඕය. හරි, අපි දැන් බලමු. එහෙමනම් මේ සියලුම දෙනා උන්වහන්සේව දකිනවා. ඇත්තටම ඉතාමත්ම ලොකු විශාල ආශිර්වාදයක් මේක. හැම කෙනෙක්ම දකිනවා. හැබැයි ස්වර්ග රාජ්‍යයට යන්නේ කවුද ඒගොල්ල අතරින්? ඒක බලමු හෙට. සුදාන වෙලා ඉන්න.